ආණ්ඩුව අපි මහමැතිවරණයක් ලබා ගැනීම සඳහා තමයි ආණ්ඩුව ලබා ගන්න වෙන්නේ. මගේ මතය ඒකයි. මේක ඒකාපාරිපක්ෂ මතය නෙමෙයි. අපි ඉක්මනින් මහමැතිවරණයට යා යුතුයි. මොකද මේක ඔළුව ජපන් කන්ජර්මන් ආණ්ඩුවක් වෙන්න හදන්නේ නිසා එවැනි ආණ්ඩුවක් දීර්ඝ කාලිනව රටට හිත කරවෙන්නේ නැහැ. තා ඉක්මනින් මැතිවරණයට ගිහිල්ලා අපි පැහැදිලි ජනවරමක් ලබාගෙන මේ රටේ ජනතාවට හැබෑව අර්ථවත් වූ සේවයක් කිරීම සඳහා සූදානම් විය යුතුයි. ඒ වගේම දැන් මේ මොහොතේ තියෙන දේ තමයි රටේ පාලන මධ්‍යස්ථානයේ විදිහට තිබිච්ච අරලියගහ මන්දිරය අද ඕමි පොලක් වෙලා ඕමි ගහනවා. ඒක නිසාචරින්ගේ, දාමරිකින්ගේ, ඒ වගේම දූෂිතයින්ගේ, වංචනිකයින්ගේ, හොරුන්ගේ තිප්පලක් වෙලා තියෙන අරලියගහ මන්දිරය. හැබැයි බටහිර රටවල් මේ රටේ උගතුන්, විද්වතුන්, කලාකරුවන් කියන සමහර පුද්ගලයෝ කොළඹට කේන්ද්‍රගත වෙලා ඉන්න මාධ්‍යයට පමණක් ජන බලවේගයක් තියෙන මේ සංවිධාන කියනවා පාර්ලිමේන්තුව කල් කියලා ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ක්‍රියාවක් කරයි කියලා. මට කියනවා නම් 2001 අවුරුද්දේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මාස 3කට පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒකට කිසිම කෙනෙක් කතා කරේ නැහැ.